මේ අරබුදයෙන් තවදුරට මේරට ජන පීඩාවට පත්වනක වලක්වන්නේ කෝමද. මේ අරබුදයෙෙන් මේ රාජ්‍ය අස්ථාවරවීම වලක්වන්න කෝමද. මේ අරබුදය මේරට ගොදුරු කරගන්නන්න දුෂ්ට බලවේගවලට මේට ගොදුරරගන්න බැරිවෙන්න කටයුතු කරන්නේ කෝමද. මේරට රැකගන්නේ මේරටේ ජනතාව රැකගන්න ආරක්ෂා කරගන්න කෝමද. අද අපි විශ්වාසකනවා මේරටේ ප්‍රබුද්ධ සෑම සියලු පපුරවැස්යෙක්ගේම අිියස තියන. අභියෝගේක මේට හිතත් පපුුවක්තින හැම මිනිහෙක්ම කල්පනා කළ යුතු කාරණයක. මේරට ආදරයකන්න සෑම මිනිස්සෙකුක්ම හිතිය යුතු කාරණයක මේ පාල්ිමේතු ගැලවෙන පුළුවන්කමක් නෑ. අිදන්නන ගේිය මස පාලිේතුවේ සැසිවාර දෙකම නිකං කාලෙකාදැම්මා මේට සඳ ිස ක් නැතුව දැන් හට සිට නැවත පාලිේතුව ඩඟගන්නවා. හෙට දවසෙතුමහත් රටම විතරක් නවේ ලෝකෙම අද ශ්‍රී ලංකාවේ මේ පාලිමේතුව හෙට පැත්වන ේතු පිඳ ලාපොත්තු වෙනවා. පාර්ලිමේන්තු හට මේ රටේ ජනය මූුණද තිබෙන මේ භයංකාර ප්‍රශ්නයට උත්තරැක්්ඩයිද. කියලා හිට බලාගෙනන්නවා. අපි ඒ නොකල්ලු තබි කවුද. පාර්ලිමේන්තුෙ ජනතාව අපි ඔෝබපු එකේ වගකීමක් පට්ු කලා වෙනවා. අප කාටත් පාලිමේන්තු ඉන්න දෙසේ විසි පස් දෙනාටම මහා වගකීමක් පැවරෙනවා හට දවසේ පාර්ලිමේන්තුව ගැන. ම අර්බුද සුලියෙන් ේතිහාසේ... අප මූල දෙන බැරෑරුම්ම අර්බුද වලල්ලෙෙන්. අපේ රට ගොඩගන්න පුළුවන් එකම මාවතන් කවරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ සිටින සියලුමදේශපාලන පක්ෂ ජාතික එකඟතාවේකට පැමිණ අවම පොදු න්‍යයාය පත්ත්‍රයක් ක්‍රියාත්මක් කළ යුතු කියන යෝජනාව. ජාතික එකගතා ආ්ඩ වැට පිල්වක් පිළිබඳ යෝජනාව අපි පක්ෂ කොළ හවිදියට යෝජනා කළ යන්නේ නිසා. අපි දන්නවා. දැන් ඒ යෝජනාව සඳහා. නනාති පතිවරයාගේ අනුකූලතාව ලබිලතිබෙනවා. ඒවාගේ මේයේ ශ්‍රී ලංකා පොදු න පෙරමුණේ අනුකූලතාවත් ලබුණ. අද අපි තවත් ඒ සඳහා පාලිමේන්තු නියෝජනය කන සියලුම පක්චත්තක සාකච්ඡා කරමින්න්තිබෙනවා. එඒ සියලු පක්ෂ මේ අවම පොදු ජාතික එකගතාවේ සඳහා දායකරගන්න තිපේ නිසා ඉල්ලනො මෙරටේ ජනතාවගෙන්. අද ත්‍රයිනිකාක මහනනාක වාමන්ද්‍රයෙන් වහන්සේලාගේ එකම. බලාපොත්තුව මේ අර්බුධයෙන් ගොඩගනීමස් හාවවන ජාතික එකගතා අඩුව. එවගේම අතිවතිුම් කාදනල් උතුමානන්ගේත් බලාපොරොත්තුව අද ජාතික එකතා අ්ඩුව. ඒවගේම මැත්තිවරණ කොමස සම යෝජනා කරන්නේත් ජාතික එකගතා අඩුව. ඒවගේම මේරටේ ව්‍යාපාරික ප්‍රජාවයෝජනා කරන්නේත් ජාතික එකගතා අඩුව. ඒවගේම පරිපාලන නිලදහරි තන්ත්‍රය ප්‍රධාන රාජ්‍ය නිල්ධාරිත් තන්ත්‍රයේ සාාතිෂ්‍ය බහතරයක් යෝජනා කරන්නේත් ජාතික එකතා අඩුව. ඒ වගේම ගමේ නගරයින්න ප්‍රබුද්ධ ස්පුරවැස්ය අද කවරුත් බලාපොරොත්තුවවෙන්නේ හට වසේ පාර්ලිමේන්ටුවෙන් මේ ජාතිකෙන්ගතාවේ ගොඩනැගේ විද කියන කාරණය පිළිබඳ. එනිසා අපි ඔබ මගින් නැවත නැවතත් රටේ ජනතාවට යෝජනා කරන්නේ ජාතික ග ට පිලින් ඔබේ චන්දීපු කිසිදු ෆාල්ලිමේන්තු මන්ත්‍රීවරයකට පැනලයන්න ට ප ක්ෂ ප්‍රේම දස. හත්මයක් කිව්ව දිගටම මේ වගේ යෝ අන්තර්කාලින ආණ්ඩුවලට තමන්ගේ දායකත්වයක් ලැබෙන් නෑගෙල. එසේ කියායින්දත්. සේ කියද්දි අපේ ෑ මොකද. අපි ඔවුට කරුණු පහදන්නයන්නේ මොකක් අපි කරුණු පහදන්නයන් ඒකෙන් ඔබට චන්දදීපු සමග ජනබලවේකෙට චන්දීපු චන්දදායකත් ඒ පුරවැසියත් වෙනසනවා ඒ පරවැසියාගේ දරුවත්ව වෙනස. ඒ පපුරවැසියාගේ පවුලත්ව වෙනසෙනවා? රටම වෙනසෙනවා. ඔබට ඕන ඔබට ඕනේ? රාජක් නැති ජනතාවක් නැති ජනතාවක් නැති හිස්භූමියක නායෙක්ව ඔබට ඕනේ එක උන්නම් සජි ප්‍රමදසමතයක් තොරගන්නපුුවන් මේ ජතිකය එකතතාආන්ඩුවට සහෝකගේ නොදක්හුණ කියන්නේ සජිත් ප්‍රේම දාස මැත්තුමා තමන්ට චන්දදීපු න්දදායකයා වලට යනුවට කැමැත්ත බලකිරීම. ඔබ මේ ජාතික එකතා වැඩ පිල්වට මේ අවම පොදු වැඩපිළට එකතාවේ පල නොකරනවා කියන්නේ මේ ජනතාවට දුකඋරුම කිරීම මේ ජනතාව විනාශයට ජාම ඔබ එකඟවීම මිසක් වෙන මොක් පත්ේ